අදදරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණය කසුම් ප්‍රිය සර ප්‍රකාශය අහල්යා සෙනවිරත්න අදදරණ ප්‍රධාන පුවත් සිරස්තල ක්‍රිකට් අතුරුපාලක කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම බලක්වාලමින් අභියාචන අධිකරණයේ තහනම් නියෝගයක් ඔන්ලයින් පරත ගැන ශ්‍රේෂ්ඨ අධිකරණ මධ්‍ය පාර්ලිමේන්තුවට ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්කරන දසදහස ඉක්මවයි මාස දෙකක් තුල 13ක් මරුට බාලටිසල් තොගයක් බෙදා හැරීමට පවතින සූතනමක් ගැන විපක්ෂ නායකගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශය අපරාධ කල්ලි සමාජික හීනටින මහේෂ්ගේ ස්ටීෆ් අතනඟුවට අද දිරණ දේශීය පුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කළ අතුරුපාලක කමිටුව සහයම ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම බලක්වාලමින් අභියාචන අධිකරණයේ තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශ්‍රම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ පිටසක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචන අධිකරණයේ මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අතුරුපාලන කමිටුව පත්කරනු ලැබුවා. එහි සෙසු සමාජිකයින් 6 දෙනෙකු කටයුතු කරන අතර ඊට අදාළ කැසට් නිවේදනයේද යෙදෙනදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළා. කෙසේ වෙතත් මෙම අතුරු කමිටුව සම්බන්ධයෙන් දැඩි කතාබහක් ලක් වූ අතර ඊයේ පස්වරුවේ පැවති කැබිනට් හමුවේදීද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ කළා. අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ අභියාචනාධිකරණය ස්ටේ ඕඩර් එකක් දීලා තියෙනවා මේ දින 14කට සස්පෙන්ඩ් කරලා මේ ඉන්ටරිම් කමිටි එක. මෙහෙම යන්න බෑනේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට. මෙහෙම පුළුවන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් එකට මේ ලොව දිනන්න. ඉතින් මේකට ප්‍රධානතම හේතුව මේ ආණ්ඩුව ඇතුළෙම කචල්. ජනාධිපතිවරයා එක පැත්තකට අදිනවා. ක්‍රීඩාමතිවරයා යම් තීන්දුවක් ගන්නවා. ක්‍රීඩාමතිවරයාට බලයක් තියෙනවා ඒ තීන්දුව ගන්න. ක්‍රීඩාමතිවරයා කටයුතු කරලා තිබෙන්නේ මේ නීති ප්‍රතිපාදන වලට එකඟව ඉන්ටරිම් කමිටි එකේ සංයුතිය පිළිබඳව ප්‍රශ්න ඇති. ඒක වෙනම කතන්දරයක්. මං අහන්නේ මෙහෙම කොහොමද මේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කොහොමද යන්නේ? මේක ගැන අපිට ඕන ප්‍රකාශයක්. ක්‍රීඩාමතිවරයා එන්න ඕන. පැහැදිලි විග්‍රහයක් කරන්නට ඕන. දැන් ඊයේ කැබිනට් එක ඇස්සේ මං දන්නේ මේ අපිට එන ආරංචි මේ කියන්නේ. ජනාධිපතිවරයා පත් කරාලු කැබිනට් අනුකමිටුව ක්‍රීඩාමතිවරයා ගත්තු තීන්දුව හරිද නැද්ද කියලා බලන්න. මොනවද මේ විහිළු? The big story. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පරක් කෙටුපතේ ඇත වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම් දී තිබෙනවා. ඔන්ලයින් පනත් කෙටුපත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා. අද පාර්ලිමේන්තුව 9:30 නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් ඔහු සඳහන් කළේ පනතේ වගන්ති කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව සංශෝධනය කරන්නේ නම් පරත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම් දුන් බවයි. 3, 5, 7, 9, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 46, 47, 48, 49 වගන්ති ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 84 දෙක ව්‍යවස්ථාවට ප්‍රකාරව පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුය. 2. එසේ වුවද වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් යෝජිත සංශෝධනයන්ට යටත්ව 3, 5, 7, 9, 11, 12, 13, 14, 16, 17, 18, 19, 20, 21, 22, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 46, 47, 48, 49 වගන්ති පනත් කෙටුම් පතෙහි පාර්ලිමේන්තුවේ කාර්ක සභා අවස්ථාවේදී සංශෝධනය කරන්නේ නම් මෙම පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකිය. ඉහත කරුණු වලට යටත්ව පනත් කෙටුම් පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුකම් ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය අදහස් කරයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සඳහන් කර ඇති සංශෝධන වලට යටත්ව පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකිය. ත්‍රස්ත විරෝධී පනත් කිතුපත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොණු කර තිබූ පිටසම් සම්බන්ධයෙන්ද නියෝජ්‍ය කතානායකවරයා මෙහිදී පාර්ලිමේන්තුවට දැනුවත් කළා.
රස්ත විරෝධී පනත් කෙටුම්පත් සම්බන්ධව ශේෂාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙස්සම් වලට අදාළව ශේෂාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත් වෙමි. රස්ත විරෝධී පනත් කෙටුම්පත 2023 ඔක්තෝබර් 3 වන දින පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇතුළත් කර නොමැති හේයින් ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 121 3 ව්‍යවස්ථාවට ප්‍රකාරව පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය තීරණය කිරීමට ශේෂාධිකරණයට බලයක් නොමැති බවත් ඒ අනුව උක්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලැබී ඇති පෙස්සම් 10ක් සම්බන්ධව කටයුතු කිරීම අවසන් කිරීමට තීරණය කර බව ශේෂාධිකරණයේ ගරු කථානායකතුමා වෙත දැනුම් දී ඇත. ශේෂාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරමි. මේ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර මෙවැනි සංවාදයක් ඇති වුණා. මේ පාර්ලිමේන්තුවේ අපි කිව්වා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන පනත් හදිසියේ ඉදිරිපත් කරනවා. ඉතින් මේ හදිසියේ පනත් ගෙනල්ලා බලන්න සංශෝධන 50ට වැඩි. අපි පාර්ලිමේන්තුවට ආපු කාලේ පනතක් ඉදිරිපත් කරුවාම එක වගන්තියයි වගන්ති දෙකයි සංශෝධන වෙන්නේ. මේක ෆැක්ටරියක් වගේ. පනත් ගේනවා කිසිම සොයා බැලීමක්. මම කියන්නේ පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකේ දාපු දවසේ නෑ නෑ පොඩ්ඩක් ඉන්න. නෑ නෑ මේක රීති ප්‍රශ්නයක්. ඒ අඩුපාඩු ඉදිරියට නොවන විදියට කටයුතු කරන්න ඕනේ. මේ කතාව ඇතුළේ තියෙන පොඩ්ඩක් ප්ලීස් මට විනාඩියක් දෙන්නකෝ. දැන් මේ පනත න්‍යාය පුස්තකේ දාලා තිබ්බා. එදා අපි යවුවාම ආණ්ඩු පක්ෂය කිව්වා න්‍යාය පුස්තකේ දාලා තියෙනවා කියලා. මේක ගන්න පුළුවන් කියලා ඉස්සරහට. නමුත් මේ අය ඉදිරිපත් කරුවේ නැහැ. බලන්න 10 දෙනෙක් නඩු ගිහිල්ලා. මේ නඩු ඔක්කොම දැන් ආයි තරුතෙන් දාන්න. කොච්චර වීදවද? දැන් මෙහෙම කතා කරා මේ පැත්තෙන් උත් ඊට පස්සේ කතා කරන්න ගන්නවා. ඔබතුමා ඉදිරිපත් කරපු පළසම පනත පිළිබඳව. ඒකත් ෆැක්ටරියක් වගේ සංශෝධනාවනේ. ඒක කොහොමද? නෑ නෑ සමාජෙ තරහ ගන්න එපා. ඔය වයසට තරහ ගන්න එපා. හොඳ නෑ. හොඳ නෑ මම මේ නිකන් කියන්නේ. ඒක නිසා වෙලාවට ගතකුතු කරද්දි කියලා ඉල්ලීමක් කරනවා. මේ අතර අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ බාල ඉන්ධන තොගයක් මෙරට තුළ බෙදා හැරීමට සූදානම් වන බවයි. කොළඹ වරාය වෙත ඩීසල් මෙට්‍රික් ටන් 40,000ක් රැගෙන ඇවිල්ලා තියෙනවා FOS අවර් කියන ප්‍රවාහනය කරන නෞකාව. ඒ නෞකාවේ ඉන්ධන සාම්පල පරීක්ෂාවේදී නියමිත තත්ත්වෙන් නොමැති බව රසායනාගාර පරීක්ෂණ වාර්තා දෙකකින් තහවුරු වෙලා තිබෙනවා. හැබැයි එසේ තහවුරු වුණත් එම ඩීසල් කොළොන්නාවේ සිට පාරිභෝජනය සඳහා බෙදා හැරීමට සූදානම් කරලා තිබෙනවා කියලා ආරංචි වෙනවා. ඒ කියන්නේ බාල ඉන්ධන බෙදා හරින්නට උත්සාහ කරන වැඩපිළිවෙළ පිළිබඳව අපිට මේ දැන් ආරංචි වෙලා තිබෙනවා. ග්‍රාමාධිතුමාගේ අවධානය යොමු කරන්න කැමති පරීක්ෂණ වාර්තාව ඉන්දියානු තෙල් සමාගමේ ඉල්ලීම පරිදි පරීක්ෂා කරලා ලබා දීලා තිබෙනවා LIOC/2023/7 අරන පරීක්ෂණ වාර්තාව මුලින්ම ගෙනලා තියෙන්නේ පෙරේද. ඉන්පසුව 6 වෙනිදා පරීක්ෂණාගාර වාර්තාව තත්වෙන් බාල බවට ලැබිලා තිබෙනවා. එහෙම බාල තෙල් තහවුරු වුණයින් පස්සේ බෙදා හරින්න තීන්දුව කළා තිබෙනවා. මේක බරපතල කාරණාවක්. කෙසේ වෙතත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් විශ්ව පාර අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ කළා. මේ රටට කිසිම ආකාරයකින් ප්‍රමිතියෙන් තොර ඉන්ධන ආනයනය කළත් නැහැ, බෙදා හැරීමක් කරලත් නැහැ. මෙතුමා කියන කාරණාව අද දවසේ පුවත්පතේ වාර්තා කරලා තියෙන වැරදි පුවතක්. ලංකා ඉන්දියානු ඔයිල් සමාගම විසින් ආනයනය කරලා තියෙනවා ඊයේ රාත්‍රී 92 සහ ඩීසල් ඔටෝ ඩීසල් නෞකාවක්. ඒකේ 92 ඉන්ධන ටික අත්ව පරීක්ෂණයෙන් පසුව ගොඩබාලා තියෙනවා. ඩීසල් වල යම් සැකයක් තියෙන නිසා පරීක්ෂණ කටයුතු කිරීමට ආරම්භ කළා තියෙනවා. කිසිම තොගයක් අපි ගොඩබාලා නැහැ. සාමාන්‍ය ක්‍රමවේදයේ තමයි කනිද තෙල් සංස්ථා තොග ගබඩා පර්යන්තය මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු කරලා පරීක්ෂණ වලින් තහවුරු වුණොත් එහෙම යම්කිසි ආකාරයක ප්‍රමිතියෙන් තොරයි කියලා ඒ ඉන්ධන අපි ගොඩබාන්නේ නැහැ. අපි ඉන්ධන නැවත යවනවා. නමුත් අපි පරීක්ෂණ වාර්තා වලින් පස්සෙ සනාතු වුණොත් ඒක අපේ ප්‍රමිතියට ගැළපෙනවයි කියලා ඒක ගොඩබෑමේ කටයුතු කරනවා. ඒ නිසා පරීක්ෂණ කටයුතු මේ මොහොතේ පවත්වනවා. ඒ ඉන්ධන තොග පිළිබඳව කිසිම ආකාරකින් ගොඩ බාලත් නැහැ, බෙදා හරින කටයුතු කරලත් නැහැ. දිවයිනට බලපා ඇති යහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් බෙවර විට පුත්කලින් 11,000කට අසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. පසුගිය පැය 24 තුළ සිදු වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් පුත්කල මරණයක් සිදු ඇති අතර යනු පසුගිය මාස දෙකක කාලය තුළ සිදු ඇති මරණ සංඛ්‍යාව 13ක් වන බවයි මධ්‍යස්ථානයේ සඳහන් කළේ. පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා අද පෙරවරුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍යමුක්ට එක්කමින් අදහස් දැක්වූ ඒ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රමික බේජ ජෙනරාල් සුදත් රණසිංහ මහතා. පසුගිය පැය 24 තුළදී ඇති වූ ආපදා තත්ත්වයන් අනුව මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 12ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 76ක පුද්ගලන ආපදාවන්ට ලක් වෙලා තියෙන මේ අනුව පසුගිය පැය 24 තුළදී සිදු වාර්තාවන් අනුව පවුල් 366ක් සහ පුද්ගලයන් 10,892ක් මෙම ආපදාවන්ට ලක් වෙලා තියෙනවා. ප්‍රදේශවාසීන්
ගත්තොත් විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කය බදුල්ල මාතර මාතලේ කුරුණෑගල පුත්තලම යන දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් අපදාන ලක්කු පුද්ගලයන් වාර්තා වෙලා තියෙනවා. පසුගිය පැය 24 දේ මිය යාම කක්රපොරතු වෙලා තියෙනවා. මේව මිය යාම එකත් සමගම පසුගිය මාස දෙක තුනදී සිදු වූ සීලෝ මිය යාම සංඛ්‍යාව 13ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. තුවාලු පුද්ගලයන් දෙදෙනෙකු රපොර්තු වෙලා තියෙනවා. මේ අනුව පූර්ණ හානි සිදු වූ නිවාස දෙකක් සහ අර්ධහානි වශයෙන් නිවාස 190 පසුගිය පැය 48 තුලදී රපොර්තු වෙලා තියෙනවා. අද මේ අවස්ථාව වන විට ආරක්ෂක ස්ථාන 16ක පවුල් 210ක් පුද්ගලයන් 740ක් ස්ථානගත කළා තියෙනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ කඳු සහිත ප්‍රදේශවල රාත්‍රී කාලයේ රථවාහන ධාවනින් බලකින ලෙසයි. මේ වන විට බදුල්ල වැලිමඩ මාර්ගය සහ බදුල්ල බෙරගල මාර්ගයේ තිබුණු ආපදාවන් ඉවත් කළා තියෙනවා. ඒක පස්කන් ඉවත් කළා. මාර්ග රථවාහන ගමනට නැවතත් පත් කළා තියෙනවා. කෙසේ වෙතත් තවමත් බදුල්ල දියතලාව කපුත්තලේ හල්දුම්මුල්ල බෙරගල යන ප්‍රදේශයන් දියරුව වැල්ලවා යන මාර්ගයන් මේ මාර්ගයන් වලට ගමන් කිරීමේදී ආරක්ෂා සහිතව ගමන් කළ යුතු රාත්‍රී කාලයේදී ගමන් කිරීමේ වැළකීම ලෙස අපි ඉල්ලා සිටිනවා. මොකද මේ දිනවල රාත්‍රී කාලයේද අධික වර්ෂාවක් නැති වුණා කණ්ඩි කඩාවැටීම් ගල් පෙරළි මනිතේවත් සිදු වෙන්න පුළුවන්. ජනතාවගෙන් තවත් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ ස්ථානයේ නැරඹීම සඳහා පැමිණීමෙන් වළකින්න. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හේනටින බහිෂ්කේ ප්‍රධාන සමීපතිමයකු පොලිස් විශේෂකාර බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂකාර බලකායට ලද තොරතුරක් මත සැකකරු මීකමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබවයි වාර්තා වන්නේ. අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී සැකකරු සතුව තිබී T-56 ගෙඩියවයක් සහ පිස්තෝල දෙකක් විශේෂකාර බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. සැකකරු 25 වියේ පසුවන අතර බොහෝ කිසියම් අපරාධයක් සිදු කිරීමේ අරමුණින් ගිනියමි ළඟ තබාගෙන සිටින්නට ඇති බවට සැක පළ කෙරෙනවා. අදාළ ගිනියමි යොදා ගනිමින් පස්නාහිර උතුර සහ පස්නාහිර දකුණ යන ප්‍රදේශවල සිදු කළ ඝාතන රසක් සම්බන්ධයෙන්ද මෙහිදී තොරතුරු අනාවරණය වී තිබෙනවා. සැකකරු සතුව තිබී සොයාගත් T-56 ගිනියවිය පසුගියදා මිනුවන්කොට ගමන් ගෙදර ප්‍රදේශයේ දිවසකට ඇතුළු වී පියන් සහ පුතුන් දෙදෙනා විට තබා ඝාතනය කිරීමට යොදාගත් ගිනියවිය බවටද තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිස් විශේෂකාර බලකාය සටහන් කළේ. අත්අඩංගුවට සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මීගමුව පොලිසිය වෙත භාර දී ඇති බවයි පොලිස් විශේෂකාර බලකාය සටහන් කළේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ පවතින CT ස්කෑන් යන්ත්‍රය මාසයක පමණ කාලයක සිට අක්‍රියව පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමේ පවසනවා. එහි සභාපති චාරක ධර්ම වික්‍රම මහතා පැවසුවේ මේ හේතුවෙන් CT ස්කෑන් පරීක්ෂණ සඳහා එම රෝහලට පැමිණෙන රෝගීන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි. මේ වෙනකොට කුරුණෑගල ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය දිනවැටලා මාසයකට ආසන්න කාලයක් ගත වෙලා තිබෙන්නේ. මේ වෙනකොට හදිසි රෝගීන්ගේ CT ස්කෑන් පරීක්ෂණ සිදු කිරීම මහනුවර ජාතික රෝහල එකම කෑගල්ල ශික්ෂණ රෝහල භාවිත කරගෙන තමයි CT ස්කෑන් පරීක්ෂණ සිදු කරන්න වෙලා තිබෙන්නේ. මෙම දුර බැහැර තියෙන රෝහලට රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා ගිලන් රස සහ අනිත් වාහන පහසුකම් සැපීමට ඉතා විශාල මුදලක් මෙයනකොටත් රෝහලට වැය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. යන්ත්‍රයේ නඩත්තුව සඳහා අවශ්‍ය වියදමට වඩා වැඩි මුදලක් මේ ආකාරයෙන් බලනකොට මෙම රෝගීන් ප්‍රවාහන කටයුතු සඳහා විතරක් වැය කරන්න සිද්ධ වෙලා තිබුණා. පහුගිය කාලේ පුරාම බිඳවැටලා තිබෙන යන්ත්‍ර සූත් සම්බන්ධයෙන් දැනුවත් කරා. මේ වෙනකොටත් ලංකාව පුරා තිබෙන CT ස්කෑන් යන්ත්‍ර 44න් යන්ත්‍ර 5කට ආසන්න සංඛ්‍යාවක් බිඳවැටලා තිබෙන්නේ. ගාසා තීරයේ සිදු කරන ජන සංහාරක අපරාධය සම්බන්ධයෙන් අන්තර්ජාතික අපරාධ අධිකරණයේ විමර්ශනක් සිදු කළ යුතු බව බ්‍රිතාන්‍යයේ හිටපු කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් පවසනවා. ඔහු ප්‍රකාශ කළේ පලස්තීනයේ ජනතාවගේ පැවැත්ම අනතුරට ලක්ව ඇති බැවින් සටන් විරාමයක් අවශ්‍ය බවයි. ඊශ්‍රායලය විසින් ප්‍රහාර එල්ල කරන අල්ෂාටි සරණාගත කඳුරට 2013 වසරේදී තම සංචාරය කළ බවත් 1948 වසරේ පිහිට වූ එම සරණාගත කඳුරේ 90,000ක පමණ පිරිසක් රඳවා සිටින බවත් ඔහු පෙන්වා දී තිබෙනවා. වර්ග කිලෝමීටර භාගික පමණ භූමි ප්‍රදේශයක විසනීම කඳුර තුළ ලන්ඩන් නගර මැදට වඩා 70 ගුණයකට වඩා වැඩි ජනගහනයක් විසන බවයි ජෙරමි කෝබින් පවසන්නේ. ඊශ්‍රායලයේ දිගින් දිගටම සරණාගත කඳුරු රෝහල් නිවාස ඇතුළු ඉලක්ක වෙත බෝම්බ ප්‍රහාර එල්ල කරන අතර බෙවර විට ගාසා තීරයේ බියකී කරන දසදහස ඉක්මවා තිබෙනවා. අද දිරණ ප්‍රවෘත්ති සමප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසු 6ට. අද දිරණ පැයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසු 1ට බලාපොරොත්තු වන්න.